අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල 277 දෙනෙකු ඝාතනය සිහිපත් කරමින් රට පුරා දේව මෙහෙයන් කාදිනල් හිමි දේශපාලන අපරාධකරුවන් ගැන හෙලි කරයි ආගමික අන්තවාදීන් සහ දේශපාලන බලලෝභීන් එකම කාසියේ දෙපැත්තයි කෑගල්ල SSPට රඹුක්කන OICට සහ SPට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු දනහිස වෙනුවට බඩට වෙඩි තැබූ පොලිස් කාර්යා කවුද නියෝගය කාගේද කෙලින් හිට ගන්නවත් බැරුව අනදුන්නේ කවුද පැනලා යන කපුටා සහ සගයා වටකර කෑගසන කපුටාස්ලා රඹුක්කන සිද්ධිය CIDට කාලු මෝදුරට අදට දින 13යි යුද හමුදාපති ජනතාවගෙන් කළ ඉල්ලීම ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යාමට යෝජනාවක් විදුලි ගෑස් ඉන්ධන හිඟයත් තව සති කිහිපයක් පමණයි අගමැති ඉදිරියේ නව ඇමතිවරු කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් අදින් වසර 3කට පෙර අද වගේ දවස ඉරිදාවක් එදා කිතුණු බැතිමතුන්ගේ උත්සව දවසක් ඒ ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානය වූ දවසයි මලවුන්ගෙන් නැගිට්ට දවස මේ අපූර්ව දවස ලෙයින් තෙත් වුණා දෙවියන් යදමින් සිටි අහිංසකයින් තම පුංචි දරුවන්වත් තුරුළු කරගෙන මරු තුරුලට ගියා ශුද්ධ වූ බයිබලයේ තිබෙනවා අහිංසකයින්ගෙන් ගලා ගිය රුධිරය ස්වර්ගයේ දෙවියන්ට මොරගසන බව අද අපේ සමහර පාලකීන් පිට පණිනවා ඇත්තේ ඒ සාපයද කුමන කාරණයක් මත වුවද මිනිසුන් මරා දැමීම රුධිරයේ හෙලීම ඒ අපරාධවලට හවුල් වූ මිනිසුන්ගේ පසුපසත් ඒම වළක්වන්න බෑ ලෝකයේ සිටි දරුණුතම අපරාධකරුවන් අතර හිට්ලර් ඉන්නේ මුලින්ම හිට්ලර් මිනිසුන් ලක්ෂ ගාණක් මැරූ අපරාධකරුවෙක් උගන්ඩාවේ ඉඩි අමිනුත් එහෙමයි මිනිමස් පවා ආහාරයට ගත් ම්ලේච්ජෙක් බව සඳහන් ඉඩි අමින් මරණ මංචකයේ ආසන්නේ දුක් විඳී අයෙක් කිසිවෙකුටවත් අපරාධ වලින් සදා කාලිකවම ගැලපෙන්න බෑ පාස්කු ප්‍රහාරයත් එහෙමමයි වසර 3කට පෙර ඉරිදාවක දේවස්ථාන 3ක් ඇතුලේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් 3 දෙනෙකු සියදි විනාශා ගත්තා ඒ කොච්චි කඩේ කටුව පිටිය සහ මඩකලපුව සියොන් හිදී මේ තැන්වල බොහෝ බැතිමතුන් හිටියේ පවුල් පිටින් අහිංසක පුංචි දරුවන්වත් තුරුළු කරගෙන ඔවුන් මිය ගියෙත් ඒ තුරුළු කරගත් ආදරයත් එක්කමයි ඉතිරි වුවන් අදත් දහ දුක් විඳිනවා හඬා වැටෙනවා ඒ අතරම ප්‍රධාන හෝටල් 3ක් ඇතුළෙත් බෝම්බ පුපුරලා ගියා ශැංග්‍රිලා සිනමන් කින්ස්බරි සහ ලැගුම් හලකත් මරාගෙන මැරෙන බෝම්බ පුපුරලා ගියා මේ හැම එකක්ම මුස්ලිම් අන්තවාදී කල්ලියකට ලඟු වුණා සීමා වුණා අත්තඩංගුවටගත් සමහරුන්ට නිදහස ලැබුණා පහළ තැනින් ගලා ගිය ජලය අතර පොලිස්පති සහ ආරක්ෂක ලේක මුත් හිටියා ඔවුන්ට නඩු පැවරුණා පසුව නිදහස් වුණා පුදුමේ කියන්නේ එදා ආරක්ෂක ඇමතිකම දැරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සුපුරුදු පරිදිම කිව්වේ මම දැනගෙන හිටියානම් මෙහෙම වෙන්න දෙන්නේ නෑ කියලයි. ඒ වෙලාවේ කතෝලික සභාවේ නායකිනුත් හුදෙක්ම පැවතුන ආණ්ඩුවේ දුර්වලකමක් ලෙසම ඒ ඝාතනය ඊට ලඟු කළා. මේ ප්‍රහාරයේ සැබෑ වාසිය හිමි වුණේ එදා විපක්ෂයට. ඒ කියන්නේ අද බලයේ ඉන්න පිරිසට. එදා පැවති මෛත්‍රී රනිල් යහපාලන රජය මැතිවරණයේදී හෝදලම ගියා. පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයගේ රුධිරය මතින් ජාතිවාදී ඒකට හරියන්න සමහර මාධ්‍යත් ක්‍රියා කළා ඒ සඳහා මුස්ලිම් වඳකොත්තු යට ඇඳුම් සාෆිගේ වද සැත්කම්ද කරලියට ආවා අන්තිමට ඡන්ද පෙට්ටි පිරුණේ එදා විපක්ෂයේ සහ සමහර මාධ්‍ය ගොඩ නැගූ ජාතිවාදී ආගම්වාදී මුස්ලිම් විරෝධී ඡන්ද වලින් මුස්ලිම් දේවස්ථාන වැටලුව කඩු කිනිසි හොයන්නට වුණා මුස්ලිම් අන්තවාදීන්ටත් වඩා ඉහළින් සමහර මාධ්‍ය ගොඩ නැගූ අන්තවාදයේ ගලාගෙන ගියා පාස්කු අපරාධකරුවන්ව එල්ලනවා කියලා ආපු ආණ්ඩුව ඇත්තටම කරපු දෙයක් නැහැ. ඉතාම දුර්වල සාක්ෂි මත නඩු පවරනු ලැබූ බව කතෝලික සභාව අද චෝදනා කරනවා. මෙය හුදෙක්ම දේශපාලන කුමන්ත්‍රණයක් බව අද කතෝලික
ජාතික සභාව පුන පුනා නගන චෝදනාවයි. සහරාල්ලා හුදෙක්ම බලල් අතක් පමණයි. බලල් අතේ අයිතිකරුවන් තාමත් ඉන්න බව කතෝලික සභාවේ ප්‍රධාන චෝදනාවක්. සැබෑ අපරාධකරුවන් ඇත්තටම අnder the carpet හෙවත් කාපට් එක යට තාම ඉන්නවා. අපේ රටේ දේශපාලනඥින්ගෙන් වැඩි පිරිසක් නිඳිතයි. බලය ගන්න ඕනම දෙයක් කරන ජාතියක්. නිර්මල බුදුදහම වුණත් ගම් පතුල් පලාගෙන මහ හයියෙන් ශබ්ද ඇහිගෙන නයි පොළොංගුත් එක්ක ඡන්ද පෙට්ටියට දාගන්න තරමටම අපේ දේශපාලනඥින් පසුගාමී වුණා. තමන්ගේ ගෙදර අයෙකුගේ කකුල් දෙක අස්සේ හරි කමක් නැහැ. තමන් මැරෙන්නේ නැතුව බෝම්බයක් පුපුරගෙන අනුකම්පාව දිනාගෙන බලය ගන්න එක සුළු වැඩක් මේ අපේ රටේ දේශපාලනඥින්ට. සමහර බෝම්බ පිපිරීම් අපේ රටේ එවන් බලය ලබා දුන් අවස්ථා ලෙසත් ඉතිහාසයේ සඳහන් වෙනවා. අපේ දේශපාලනය එහෙම තමයි. ඒ තරමටම දේශපාලනඥින්ගෙන් වැඩි පිරිසක් පහත්. අද රටම එක හඬින් යන්න කියද්දිත් දැන් අහිංසකින්ට වෙඩි තියන්න පටන් අරන් අපට දාද කියන්නේ නැත්තේ එකයි. අහිංසකින්ගේ රුධිරය අද යුක්තිය ඉල්ලලා කෑමොර දෙනවා. ඒ යුක්තිය මුස්ලිම් අන්තවාදයට එරෙහිව සීමා කරලා හංගල වැඩක් නැහැ. සමස්ත මුස්ලිම් ජාතියටම එරෙහිව ඒ හඬා වැටීම තල්ලු කරලා වැඩකුත් නැහැ. එහෙම කරන්න දැන් පුළුවන් කමකුත් නැහැ කියලා සිහිය තබා ගත යුතුයි. සෑම අපරාධයක් පිටුපසම අපේ දේශපාලනයේ ඇති බව අමතක කරන්න එපා. පාස්කු ප්‍රහාරයට හිටපු පාලකින් සේම වත්මන් පාලකින්ද වගකිව යුතු බව කොළඹගරද ගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ප්‍රහාරය පිටුපස තිබූ කුමන්ත්‍රණය දැන්වත් රටට හෙළි කළ යුතු බවයි කාදිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ. කොච්චිකඩේ දේවස්ථානයේ පැවති පාස්කු ප්‍රහාරයේ තුන්වන අනුස්මරණයට එක් පෙමිණුයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ. වත්මන් රජය හිටපු ජනාධිපතිතුමන් ආරක්ෂා කරන්නේ රජයට සම්බන්ධ උසස් අය හරහා පාස්කු ප්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් එළිදරව්වේ යන බිය නිසාදැයි මේ රටේ පොදු ජනතාව හා අප තුළ යම් බරපතල සැකයක් මතුවී තිබෙනවා. හිටපු ජනාධිපති සිරිසේන මහතාට එරෙහිව පමණක් නොව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු බුද්ධි සේවා අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු උසස් නිලධාරීන් බොහෝ දෙනෙකුට එරෙහිව ජනාධිපති කොමිසම සාපරාදී වගකීම් පැහැරහැරීමක් හා වරදක් ඔවුන් තුළින් සිදු වූ නිසා ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙස කර ඇති නිර්දේශ වසර ගණනාවක් ගෙවී ගියත් ක්‍රියාත්මක කරන්නට නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම රජයද කටයුතු නොකිරීම ඔවුන්ගෙන් මෙම ප්‍රහාරය පිළිබඳ සැඟවුණු තොරතුරුද එළිදරව්වේ යන බියක් නිසා ගනු ලබන ක්‍රියාමාර්ගයක් විය හැකියයි සිතන්නෝද සිටිනෝ. ප්‍රහාරයේ සිදු පසු එකල ආරක්ෂක ලේකම්ව සිටි හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර ඉදිරිපිටදී ප්‍රහාරය ගැන මාධ්‍යයට දුන් පිළිතුර වන "ඔව් අපි මේ ප්‍රහාරය ගැන දැන සිටියා. එහෙත් මේ තරම් දරුණු ප්‍රහාරයක් වේයයි කියා සිටුවේ නැහැ" යන වදන් වලින් පවා තමන්ගේ වගකීම ඉදිරියේ බරපතල ලෙස නොසලකා හැරීමක් කළ බව ප්‍රසිද්ධයේ පිළිගෙන තිබියදී ඔවුන් නිදොස් කොට නිදහස් කිරීම මියගිය අප සැදැහැවතුන්ට හා අන් අයට මෙන්ම තුවාල ලද අයට නීතිපති දෙපාර්තමේන්තුව හා රජය කළ අපහාසයක් ලෙස අපි සලකනවා. මේ ප්‍රහාරය පිටුපස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සිය අවසාන වාර්තාවේ සඳහන් කරන කුමන්ත්‍රණයක ඉරියව් ගැන කිසිදු විමර්ශනයක් නොකිරීම සියල්ල රතු පලස යට සඟවා සත්‍ය වසන් කිරීමට දරන බොළඳ උත්සාහයක් ලෙස අපි හුවා දක්වමු. වසර අගභාගයේදී එළඹීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරමින් රට තුළ බියක් හා අවිනිශ්චිතභාවයක් සහ කැළඹිලි ඇති කිරීම අරමුණු කරගෙන ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකළේද යන්න සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ සිදු කළ යුතුයයිද කාරක සභාව නිරීක්ෂණය කරයි. මේ නිගමනයේ සාරාංශය වන්නේ 2019 නොවැම්බර් මාස පවත්වන ලද ජනාධිපතිවරණයේදී රටේ ආරක්ෂාව සහතික කරන බවට පොරොන්දු වන අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා රට තුළ කැළඹිලි ඇතිකර ජනතාව එකිනෙකා කෙරෙහි බිය ගැන්වීමක් ඒ තුළින් එක් අපේක්ෂකයෙකුට වැඩි වාසියක් අත්කර දීමටත් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ලැබුණු තොරතුරු ඒවකට බලයේ සිටි ජනාධිපතිතුමා මෙන්ම බුද්ධියන් සහ පොලිසිය හිතාමතාම ජනතාවගෙන් සංගවා එම ප්‍රහාරය වැළැක්වීමට දරන ලද සියලු උත්සාහයන් පරදවා ප්‍රහාරකරුවන් වන්නට යන දේ ගැන දැන දැනත් ඔවුන් ඉඩ සලසා දෙමින් ජාතීන් කොටවමින්
එක පාර්ශවයකට බලයත් කර දීමට බුද්ධියන් සහ පාලකයන් කටයුතු කළෝය යන අදහස මේ වචන තුල ගැබ්ව තිබෙනවා මේ වார்த்தාවේ. එලෙසම ජනාධිපතින ප්‍රතිවරණ වේදිකාවේදී තමන් පාස්කු ප්‍රහාරය පිළිබඳව අවංකව සත්‍ය සොයා යුක්තිය ඉටු කරන බවට වේදිකා මත මොර දෙමින් ඡන්දයට ගිය අද රට පාලනය කරන නායකයා බලයට පත් වූ පසු ඒ පොරොන්දු සියල්ල පසකලා ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් බොහෝ කරුණු යටපත් කරමින් එම නිර්දේශ සියල්ල ඉටු නොකොට ඒකපාක්ෂික අයුරින් ඇතැම් කරුණු වසන් කරවීමට ක්‍රියාත්මක වෙමින් ඒ සම්බන්ධ සම්පූර්ණ සත්‍ය ඉලිදරව් වීම වළක්වමින් මේ වනතුරුත් ගෙන යන වැඩ පිළිවෙල අපි ප්‍රතික්ෂේප කර හෙලා දකින බවත් මියගිය මිනිසුන්ගේද තුවාල වූ අයගේද දුක් අඳෝනා අහසට මුරදෙන බැවින් මේ මහා අපරාධයට සම්බන්ධ සියලු දෙනාට වැඩිකල් නොයා තමන් කළ පාපේ ප්‍රතිඵල අත්විඳින්නට සිදුවන බවත් මම තරයේ විශ්වාස කරමි. රමුක්කන ප්‍රදේශයේදී නීති විරෝධී ජනරාශියක් විසුරුවා හැරීම සඳහා පොලිසිය අවම බලය පාවිච්චි කරමින් වෙඩි තැබීමක් සිදු කළා. මේ හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගියා. ඒ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දී තිබෙනවා. රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේදී පුද්ගලයෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පූර්ණ පරීක්ෂණයක් සිදු කරන මෙන් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න මහතාට නියම කර තිබෙනවා. මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ුනේ නාරන්බැද්ද ප්‍රදේශයේ පදිංචි KP චමින්ද ලක්ෂාන් නැමැති පුද්ගලයෙකුයි. මෙම විමර්ශනය අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වන වගන්තියට ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරාගෙන දින 3ක් ඇතුළත අතුරු වාර්තාවක් ලබා දෙන ලෙසයි පොලිස්පතිවරයා දන්වා ඇත්තේ. මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. දේහය බොහොම දානය කර අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කර ගැනීමට ත්‍රිවිධ හමුදා සහාය ලබා දෙන ලෙසයි පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ. ඒ අනුව අනිද්දා දින දක්වා දේවාලයේ ගම රබුක්කන කෑගල්ල යන පොලිස් බල ප්‍රදේශවල සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා සහාය ලැබෙනු ඇති. මෙම පරීක්ෂණ කටයුතු වලට සහභාගී වන ඒ වගේම සාක්ෂි ලබා දෙන විමර්ශන කටයුතු වලට සාක්ෂි ලබා දෙන ඒ වගේම අධිකරණ කටයුතු වලදී සාක්ෂි ලබා දීම සහාය වන එම ප්‍රදේශයේ පුද්ගලයන්ට අවශ්‍ය කරන ආකාරයට ඔවුන්ට ඒ සඳහා සාදීනව කටයුතු කිරීමට අවශ්‍ය කරන පරිසරය සැකසීම සඳහා එම කොට්ටාෂ බාරව සිටි කෑගල්ල කොට්ටාෂ බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා රඹුකන ප්‍රදේශයේ බාරව සිටි පොලිස් අධිකාරීවරයා රඹුකන පොලිස් ස්ථාන අධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ශ්‍රේෂ්ඨ බලකාමුල ස්ථානයට ස්ථාන මාරු කොට තිබෙනවා. මේ අතර මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් වූ බී වාර්තාව මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය සලකා බැලුවා. එසේම මහේස්ත්‍රාත්වරිය මරණය සිදු වූ ස්ථානය හා මියගිය අයගේ සිරුර පරීක්ෂා කිරීමද සිදු කළා. අනතුරුව අධිකරණ කටයුතු යළිත් ආරම්භ වුණේ ඊයේ රාත්‍රී 9ට පමණයි. මෙම නඩුවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥයින් 107 දෙනෙකු ඉදිරිපත් වීම විශේෂත්වයක්. පොලිසිය මගින් ඉදිරිපත් කළ බී වාර්තාව ටිපෙක්ස් මගින් මකා දැමීමක් සම්බන්ධයෙන්ද නීතිඥවරුන් මහේස්ත්‍රාත්වරියගේ අවධානය යොමු කළා. මෙම සාක්ෂිකරුවන්ට පොලිසිය මගින් බලපෑම් සිදුවිය හැකි බැවින් ඔවුන් ආරක්ෂා කර දෙන ලෙසයි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඊයේ දිනට අදාළ නඩු කටයුතු රාත්‍රී 10:30 පමණ අවසන් වූ අතර එය යළිත් අද පසරු 12න් පසු ආරම්භ වුණා. මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙසට පොලිසිය කළ ඉල්ලීමකට අනුව ත්‍රිවිධ හමුදාව ඊට මැදිහත් වූ බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ජනතාවට ගමන් කිරීමට අපහසු වන ආකාරයෙන් කටයුතු කිරීමත් ඊයේ දිනේ සිට යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම තෙල් බවුසර රටේ විවිධ ප්‍රදේශ වෙත රැගෙන යාමටත් අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ අනිකුත් ප්‍රදේශවලට රැගෙන යාමටත් පහසුකම් සලසලා දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලීමක් කරනු ලැබුවා. ඒ අනුව අපි මේ පහසුකම මේ අවස්ථාවේදී සපයමින් සිටිනවා. ඔබ යුද සමයේදී ඒ වගේම විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගත කාලයේදී ත්‍රිවිධ හමුදා පොලිසිය සමග එකතු වෙලා
ඉතාමත්ම සහයෝගයෙන් කටයුතු කරන ලැබුවා. ඒ ආකාරයෙන් මේ අභියෝගාත්මක අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාවට පොලිසියට මේ මාර්ග බාධක ඉවත් කරලා ජනතාවටත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යාමටත් අවස්ථාව සලසා දීම සඳහා ඔබගේ සහයෝගය ලබා දෙන ලෙස ආදරණීය ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් අපි ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. ඇත්තටම රඹුකනදී ජනතාව පොලිසියට ගල් ගැහුවලු. තෙල් බවුසරයට ගිනි තියන්න ගියාලු. ගෙදරක වත්තේ තිබුණු ත්‍රිවිල් එකකටත් ගිනි තිබ්බලු. මේ සියල්ලම ඇත්ත කියමුකෝ. ඒත් මිනිස්සුන්ට මැරෙන්නම වෙඩි තියන්න අවසර දුන්නේ කවුද? කෙලින් හිටගන්නවත් බැරි ගානට වැණුණු පොලිස් නිලධාරියා කවුද? මේ කපුටෝ මරලා පිහාටු එල්ලන්න හදපු උත්සාහයක්ද? මහජන ආරක්ෂක ඇමති ප්‍රසන්න රණතුංග එක් අයකුව මරලා 300ක් බේරගන්න හැදුවලු. උණ්ඩ 93ක් පාවිච්චි කළේ ඒ සඳහාද? අප නිරන්තරයෙන්ම පවසන්නේ කවුරු ක්‍රියාත්මක කළත් ප්‍රචණ්ඩත්වයේ වැරදි කියලයි. මේ උද්ඝෝෂකින් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන්න සූදානම් වුණා නම් ඒක අනිවාර්යයෙන්ම වැරදි. නමුත් ප්‍රචණ්ඩත්වයේ මර්ධනයට ප්‍රචණ්ඩත්වයේම යොදාගන්න පොලිසියකට පුළුවන්ද? මුලින්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනගෙන තියෙන්නේ උදෑසන. ඒ කියන්නේ කලහකාරීන් කණ්ඩායම ගිනි තියන්න හෝ පහර දෙන්න හදනවා කියලා. උදෑසන දැනගත්තාම සවස 4 වෙනකන් මොකද කළේ? වේල පහම අත්අඩංගුවට ගන්න තිබුණානේ. ඒ සඳහා අධිකරණයට දන්වලා නියෝගයක් ගන්න තිබුණානේ. ඒ කිසිවක් කරලා නැතිව වෙඩි තියන්න බලාගෙන හිටිය බව තමයි බැලූ බැල්මටම පේන්නේ. ඒකට හොඳම උදාහරණේ මහජන ආරක්ෂක ඇමතුමාගේ ප්‍රකාශය. මහජන ආරක්ෂක ඇමතුමාට කවුද මේ තියරිය කියලා දුන්නේ? ක්‍රියාදාමයේ නොගත්තනම් මෙලහට 300ක් මැරිලා මේට වඩා භයානක තත්ත්වයකට එනවා. මේක ගිනි තිබ්බනම් දැන් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කියනවා නම් එක ජීවිතයක් බිලිගත්තේ 300ක් බේරගන්න කියලා නම් පොලිස්පති තුමා CID අමුතුවෙන් පරීක්ෂණයකට බාර දෙන්න මුකුත් දෙයක් ඉතුරු වෙලා නැහෙනේ. අපරාධේ මොකද? මහජන ආරක්ෂක ඇමතුමා හේතුව දන්නවනේ. මතකද ගාලු මෝදරට ආව ට්‍රක් රථ 20? ඒ ට්‍රක් රථ 20 ආවේ එහි සිටින පොලිස් නිලධාරින්ට පහසුකම් සපයන්න කියලා කිව්වා. ඉතින් ඇවිල්ලා පහසුකම් සැපෙව්වද? නැහැනේ. හැරල තැපෑලෙන් හැරලා ගියානේ. ආවේ ගහලා කුදලගෙන යන්නද කියන සැකේ තාමත් මිනිස්සු අතර තියෙනවා. දැන් මේ රඹුකන සිද්ධියේදී පොලිසිය අඩුම ගානේ ස්පීකරයක් ගස් බැඳලා හරි අවවාදයක් කළාද? නැහැනේ. උදේ දැනගත්තනම් පැය 7-8ක් යනකම් මොකද කළේ? උණ්ඩලෑස්ති කළා. මේ අනදුන් කෑගල්ල කොට්ටාෂ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ආසන්නම ජංගම දුරකථන ඇමතුම් ටික පරීක්ෂා කරන්නකෝ. එතකොට දැනගන්න පුළුවන් කා සමගද කතා කළේ කියලා. උපදෙස් දේශපාලනඥයෙකුගේ නම් දෙන්නවම ගන්න ඇතුළට. නීතිය ඔන්න අකුරටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලාවක්. අර එක රටක් එක නීතියකට මරු අවස්ථාව. ඊට අමතරව රඹුක්කන ප්‍රදේශයේ බාර පොලිස් අධිකාරිවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරුන්ට නිකම්ම ස්ථානමාරු කරලා විතරක් හරියන්නේ නැහැ. මේ අය උණ්ඩ 93ක් විතර භාවිත කරලා තියෙනවා කියලා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වුණා. ඒ වගේම එක් නිලධාරියෙක් දේශපාලන ගැත්තෙක් කියලත් ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා. මේ තරුණයාට වෙඩි තියන්නේ මේ බවුසරේ ගිනි තියන්න ගිහිලා නේ මේ අතුරු පාරකදී. මේ පුද්ගලයාව මරා දැම පිටිපස්සේ පැහැදිලි ඝාතනයක අවශ්‍යතාවය තියෙනවා කියන එක අපි කියනවා. මේ ඕඩර් එක දෙන්නේ කීර්තිරත්න SSP වීරකැටියේ ගම පේජ නෙවිල්ගේ ඥාතියා. SSP ගම හම්බ වුණා ආණ්ඩුවේ සහායකට RSI කෙනෙක් විදියට පත් වෙන්නේ. හැමදාම බීලා ඉන්නේ. මේ බීලා ඉඳලා තමයි මේ තීන්දුව ගන්නෙ. එනිසා නැවත මෙවන් දේ සිදු කරන්නේ නැති වෙන්න මේ අයගේ ආසන්න දුරකථන ඇමතුම් පරීක්ෂා කරන්න. එතකොට උපදෙස් දුන් කට්ටිය කවුද කියලා, මේ අය කායකද කතා කළේ කියලා ජනතාවට දැනගන්න පුළුවන්. ජනතාවට කියන්න, සමහර කපුටු නම් පරදිනකොට අයියලා මල්ලිලව දාලා පැනලා යනවා. නමුත් නියම කපුට අස්ලා එහෙම කරන්නේ නැහැ. එක කපුටෙක් මැරිලා වැටලා ඉන්නවා දැක්කහම වටේටම එකතු වෙලා කෑ ගහනවා. ඒ තමයි නියම කපුට අස්ලා. ඉන්ධන මිල ඉහළ දැමීම නීත්‍යානුකූලද? අද මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. මේ අතර රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළ තවත් තොරතුරු රැසක්ද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් අද හෙළි කළා.
සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් ඇක්ට් එකේ 66 වෙනි වගන්තියට අනුව තෙල් මිල වැඩි කරන්න බෑ මුදල් ඇමතිතුමාගේ අවසරය නැතුව. මුදල් ඇමතිතුමාගෙන් එයට එකඟතාවය වොෂින්ටන්ට ගිහිල්ලා අරන් තිබෙනවා. විදේශගත වෙලා ඉන්න මුදල් අමාත්‍යවරයාට ඒ රාත්‍රියේ මේක පිළිබඳව දැනුවත් කරලා ඒ සියලුම සාක්ෂි තියෙනවා දුරකථන සාකච්ඡාත් තියෙනවා. දුරකථන SMS පණිවිඩය හරහා මේ නීති සම්පාදනය කරන්න මෙතන හැකියාවක් නැහැ. මේ සියලුම අවසරයන් අරගෙන තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. ඔබතුමාට අවශ්‍ය නම් ඒ පිළිබඳව සැකයක් තියෙනවා නම් අධිකරණයේ ඔබතුමාලා අභියෝගය ලක් කරන්න. මුදල් ඇමතිවරයාගේ අනුමැතිය මේ සභාවට සභාගත කරන්න කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. අපි ඒක ලබා දෙන්න බව ඇමතිතුමාත් එකඟයි. නින්දත් නැහැ ඔබතුමාට ඊරේ. මේ රටේ මිනිස්සු විඳින දුක ගැන අපි රෑ නොනිදා හිතනවා තමයි. පෙරේදා වෙඩි තැබීමේදී ආයුධ තුනකින් බුලට්ස් 90ක් පාවිච්චි කරලා තියෙනවා. මැගසින් තුනක බුලට්ස් පාවිච්චි කරලා තියෙනවා. මේ SSP KB කීරණත් මහත්මයා කියන කෙනා තමයි මේ නියෝගය දීලා තියෙන්නේ. පූජිත දයාසුන්දර මහත්තයා මේ SSP ව මඩකලප වෙනවත්තල දුන්නා. මොකද පෑ 24ම බීලා ඉන්නේ. මොහුට DIG කෙනෙක්වත් IGP වත් නෙමෙයි වෙඩි තියන්න කියලා නියෝගය දීලා තියෙන්නේ. මේ ආණ්ඩුවේ රාජ්‍ය අවතිරු සහ කැබිනට් අවතිරු 3 දෙනෙක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කැබිනට් අවතිරු කෙනෙක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කැබිනට් අවතිරු සහ මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කැබිනට් අවතිරු එකම වගකීමෙන් කියනවා. නලින් බණ්ඩාර මන්තුමා සඳහන් කරා මේ කැබිනට් අමාත්‍යවරු ගැන මම හිතන්නේ හම්බන්තොට කැබිනට් අමාත්‍යවරයෙකුත් නැහැ. කෑගල්ල ඉන්නේ මම කිසිම අවස්ථාවකදී පොලිසියට බලපෑම් කළා නැහැ. පරීක්ෂණයේ අවසානයේදී ඇත්ත හෙළිවේ. තොප්පිය දමා ගැනීම සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා කනසගරත් ඇමතිතුමාට. මම කියන මේ SSP KB කීර්තිරත්න මහත්තයාට මේ දවසේ කෝල් කරපු අයගෙන දුරකථන විස්තර ටික ගන්න. කීර්තිරත්නත් එක්ක කතා කරපුවා හඬපටත් එක්ක ගන්න. මොන ඉන්ෆෝම් එක ඇඳලා හිටියත් මොන රජයක් හිටියත් විරුද්ධවාදියෙකුට වුණත් විපක්ෂ කෙනෙකුට වුණත් එහෙම වෙඩි තියන්න දෙන්න එපා. මම පොලිසිය හමුදාවෙන් ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලා ඉන්න ගෞරවයෙන් ජනතාවගේ පැත්තට තුවක්කු හරවන්න එපා. 30 අවුරුදු යුද්ධෙදිවත් අවසාන සටනේ මගේ 5000ක් මැරලා 3000ක් ආබාධිතලා 27000කට වෙඩි වැදුනත් අපි ජනතාවේ පැත්තට කොකා ගැස්සුවේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන විධායක අගමැතිවරයෙක් වෙනුවට සංවරණ තුලන තුල යටත්තුරු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට ගෞරව කරන අගමැති තනතුරකුත් සමග පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට ප්‍රවේශ වෙන අපේ යෝජනාව අපේ ගරු මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඔබතුමාට අද දවසේ ඉදිරිපත් කරනු ලැබුවා ලිඛිතව. එය ක්‍රියාවට නංවන්න මේ සභාවේ 225 දෙනාගේම සහයෝගය ලබා දෙන්න දෙයි කියලා මම ඉල්ලීමක් කරනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට මම අද පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරා. අත්‍යවශ්‍ය කාරණයක් යටතේ ඒ වගේම විශේෂ කාරණයක් යටතේ මෙම පනත් කෙටුම් පත පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවා ඉතා ඉක්මනින් ලබා දෙන්න කියලා මම කටයුතු කරා. අපට ජනාධිපති ධූරය සහ අගමැති ධූරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යාමේ යෝජනාවක් ඒකමතිකව සම්මත වී තිබෙනවා. ඒ ආණ්ඩු පක්ෂය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අත පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 1 ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ආණ්ඩුව ඊට ශක්තිමත්ව මුහුණ දිය යුතු බවත් ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා රැස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් කළා. සියලු මන්ත්‍රීවරුන් ඉහළට අත් ඔසවමින් එම යෝජනාවට ඒකමතිකව සහය පළ කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී යුකේ සුමිත් මහතා එම යෝජනාව ස්ථිර කළා. ඉදිරි සති කිහිපය තුළ ජනතාවට අවශ්‍ය කඩිනම් සහන ලබා දීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී විශේෂභාර අමාත්‍යවරුන් පැහැදිලි කර තිබෙනවා. එහිදී අදහස් දැක් වූ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ සති කිහිපයක් ඇතුළත ඉන්ධන සහ විදුලි කප්පාදු ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය පියවරගෙන ඇති බවයි. ගෑස් ගැටලුවද සති කිහිපයක් ඇතුළත විසඳිය හැකි බව අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියා. උද්ගත වූ තත්ත්වයත් සමග පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අමාත්‍ය දුහුරුවලින් ඉවත්ව ලබා දුන් සහයෝගයට පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ ස්තුතිය පළ කර තිබෙනවා. නවක මන්ත්‍රීවරුන්ට ශක්තිමත්ව ඉදිරියට කටයුතු කරගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවට මන්ත්‍රීවරුන් මෙහිදී පවසා තිබෙනවා. ආණ්ඩුව අස්ථාවර බවට ගෙන යන වැරදි ප්‍රචාර තුළින් ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය බිඳ දැමීමට යම් පිරිසක් කටයුතු කරගෙන යන බවද ආණ්ඩුව අස්ථාවර වීමට පක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස කිසිසේත් ඉඩ නොතබන බවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළා. ආණ්ඩුව ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය ඉදිරියේදී තවත් ඉහළ යනු ඇතැයි මන්ත්‍රීවරුන් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. ගාලු මෝදර විරෝධතාවයට අදට දින 13ක්. මේ අතර ආණ්ඩුවට ගෙදර යන ලෙස පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව අදත් විරෝධතාවයේ නිරත වුණා.
ජනාධිපතිවරයාට හා වත්මන් ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් පැවැත්වෙන ගාලු මුද්‍ර විරෝධතාවයට අදට දින 13. පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුත්කලින්ට පින් පැමිණවීමේ පුණ්‍ය කර්මයක්ද අද ගාලමෝදර පිටියේදී පැවැත්ුණා. මේ අතර 2013 වසරේදී රතුපස්වල විරෝධතාවයට සහාය පළ කළ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් ගාලුමෝදර අරගල භූමියේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. එය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. මේ අතර අරගලය වෙනුවෙන් අපේක්ෂාවේ සත්‍යක්‍රියාව නමින් වැඩසටහනක් විහාර මහදේවී උද්‍යානයේදී අද පැවැත්ුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා. එසේම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලද වත්මන් ආණ්ඩුවට බලෙන් ඉවත් වෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා. මේ අතර පොළොන්නරුව රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද විරෝධතාවයක් ආරම්භ කළා. ඊට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුද එක් වුණා. කෙසේ වෙතත් සෞඛ්‍ය සේවකීන් මඩකලපුව හබරණ මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණය සිදු කිරීමත් සමග සමාජ මාධ්‍ය ක්‍රියාකාරී යැයි පැවසෙන පුද්ගලයා ඊට විරෝධය පළ කළා. එහිදී ඇති වූයේ උණුසුම්කාරී තත්ත්වයක්. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම ජනතාව වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩිංස් සහ හේමාස් ආයතනයක්ව ඉදිරියටම යමින් සිටිනවා. හැමදාමත් වගේ ලෙංගතුකමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු. මේ සඳහා සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. මේ වන විට රට තුළ පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක්. එවන් මොහොතකයි මනුදම් මෙහෙවර ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ. අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක මනුදම් මෙහෙවර වැඩසටහනේ අද මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවායේ ජනතාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩිංස් සහ හේමස් ආයතනය එක්ව මෙම මනුදම් මෙහෙවර රට පුරා ක්‍රියාත්මක කරනු ලබනවා. හැමදාමත් වගේ ලෙංගතුකමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු. වැල්ලවාය මේ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන් සඳහා වේලි ආහාර තොගය ලබා දීම සඳහා සර්වෝදය සංවිධානයටත් හේමාස් මාස් ආයතනයටත් ඩයලොග් ආයතනයටත් අප සියලු දෙනාගේම ස්තුති ප්‍රණාමය උදකර සිටිමි. මේ වගේ තවත් ඔබතුමන්ලාගේ දායකත්වය සියලුම ලාංකික ජනතාවන්ට ලබා දීමට ආශිර්වාද ලැබේවා. හේමාස් සලෝදේ අපට ලබා දුන් වීරයාට අපේ ගොඩාක් ස්තුති සන්තෝෂ අතර අපේ ගොඩාක් ස්තුති වෙනවා. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම.
සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු හෙට උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුවදායි රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න